iBoss may AutoHub. Relationships will often end in disgust, and I know you want my love, but there's nothing to discuss. I don't need you in my life no more. I don't need you in my life no more. I got no money, it's getting sunny, but I still feel cold. I've been nose running, you funny, funny. Vehicle industry ගැන කතා කරද්දි ටිකෙන් ටික දවසෙන් දවස අවුරුද්දෙන් අවුරුද්ද මේකේ තියෙන performance designs ඒ වගේ තියෙන options මේ වගේ දේවල් upgrade වෙනවා. ඒවා upgrade වෙනවත් එක්ක එහෙම නැත්නම් ඒවා අලුත් generation එන්න එන්න අපි ඒවා on කරන්න අපි ඒවා ගන්න drive කරන්න බලන්න මේ හැම දෙයකටම ආස කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි සමහර වාහන තියෙනවා අපි කොච්චර අලුතෙන් වාහන ආවත් කොච්චර අලුතෙන් ටෙක්නොලොජිස් පර්ෆෝමන්ස් එක අප් කරත් කොච්චර ඩිසයින්ස් ආවත් සමහර වාහන තියෙනවා ඒවා අදටත් අවුරුදු 50ක් විතර පරණවත් අවුරුදු 40ක් පරණවත් 30ක් පරණවත් ඒවා අදටත් ජනප්‍රිය බව ඒවා තියෙන ජනප්‍රිය බව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වාහන කිහිපයක්ම මේ වෙනකොට AutoHub එකේ කතා කරලා තියෙනවා ලාන්ස බොක්ස් එක ස්ටාර්ලට් ග්ලැන්සර් එක වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ticket එක එහෙම නැත්නම් වයසට යන්න යන්න වාහනේ පරණ වෙන්න වෙන්න ජනප්‍රිය බව වැඩි වෙන. තවත් වාහනයක් ගැන තියෙනවා ස්ටාලන් GT එක. ඉතින් ස්පෙෂලි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ විශේෂ දේවල් තමයි. සාමාන්‍යයෙන් අපි ග්ලැන්සර් ගැන කතා කරද්දී මම ඕවරෝල් රිවිව් එකක් දුන්නා. හැබැයි මේ වගේ වාහනයක් යූස් කරනකොට ගොඩක් වෙලාවට මේ වෙනකොට ස්ටොක් කන්ඩිෂන් එකේ තියෙනවට වැඩිය මේ වාහනේ අප්ග්‍රේඩ් කරලා පර්ෆෝමන්ස් වෙන්න පුළුවන් මේකේ අපියරන්ස් එක වෙන්න පුළුවන් මේ වගේ දේවල් වැඩි කරලා පදින්න ගොඩ දෙනෙක් ආස කරනවා. ඒවට අවශ්‍ය තරම් පාර්ට්ස් අවශ්‍ය තරම් මොඩිෆිකේෂන් පාර්ට්ස් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන් හින්දා ගොඩක් පහසුවෙන් ඔයගලන්ට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් ස්පෙෂලි අද GT එකේ කතා කරන්න යන්නේ මේකේ මොනවද කරලා තියෙන මොඩිෆිකේෂන්ස් මොනවද මේවේ පර්ෆෝමන්ස් අප්ග්‍රේඩ් කරලා තියෙන විදිය මේ වගේ දේවල් තමයි ස්පෙෂලි කතා කරන්නේ. ඉතින් ඊට අමතරව මම ෆැක්ටරියෙන් ආපු දේවලුත් ඔයගලන්ට සාමාන්‍ය රිවිව් එකේ වගේ පොඩ්ඩක් කියන්නම්. ඉතින් සුපුරුදු විදියටම ෆොටෝස් වීඩියෝස් තියෙනවා AutoHub social media platforms වල යන්න Facebook Instagram TikTok එකට ගිහිල්ලා ලයික් කරන්න ෆොලෝ කරන්න ඒත් එක්කම වීඩියෝ එක බලන ගමන්ම channel එක subscribe කරන්න පල්ලයට ගිහිල්ලා එහෙනම් ටග්ගාලා ගිහිල්ලා කතා කරමු ස්ටාලට් GT එක ගැන මේ AutoHub. ටොයෝටා ස්ටාර්ලට් කියන්නේ ගොඩක් ලොකු හිස්ටරි එකක් තියෙන වාහනයක්. මේ වෙනකොට ජෙනරේෂන්ස් 5ක් විතර මේකේ හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ GT series එක ඉන්නේ මේ MK3 series එක ඉන්නේ 4th gen එකේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම සබ් කම්පැක්ට් කාර් එකක් විදිහට 1973 ආපු මේ වාහනේ පළවෙනි එහෙම නැත්නම් ටොයෝටාලා මැනුෆැක්චර් කරපු පළවෙනි සබ් කම්පැක්ට් කාර් එක විදිහට හඳුන්වන්න පුළුවන් හයි පර්ෆෝමන්ස් වේරියන්ට් එකක් එක්ක. ඒක තමයි විශේෂම දේ. ඒක ස්පෙෂලි කියන්න ඕනි දෙයක්. ඉතින් ඒත් එක්ක මම කලින් කිව්වා වගේ මේක 4th gen එකේ 4th gen එකේ variations ගොඩක් ආවා. ෆේස් ලිෆ්ට් version එකක් ආවා, ප්‍රී ෆේස් ලිෆ්ට් එකක් ආවා. ඒ වගේම GT එකේ MK1, MK2, MK3 විදිහට versions තුනක් ආවා. ඒක MK3 එක තමයි මේ විදිහට අපිට බලා ගන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් quad headlights අවිලා තියෙන්නේ ඒ model එකේ. ඉතින් ඒ විදිහට තමයි history එක ගැන කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් Starlet history එක ගැන කියනවනම් මෙහෙම තප්පරෙන් දෙකෙන් විනාඩියෙන් කියන්න බෑ. හැබැයි මේ වෙලාවේ වාහනේ modifications ගැන කතා කරන්න ඕනින් හින්දා මම වැඩිපුර කාලය ගන්නේ නැහැ. ඉතින් මම මෙහෙමම එනවා මේකේ exterior design එක ගැන කතා කරන්න. මම ඉස්සෙල්ලාම මේකේ dimensions ඕගලන්ට දාලා තියන්නම්. මේ original කාර් එක මොන වගේ දිගපල්ලකින්ද අපිට සමන්විත වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේකේ සාමාන්‍ය වින් ස්ක්‍රීන් ඩිසයින් එක වයිපර් ඩිසයින් එක බලා ගන්න ලැබෙනවා. අපිට ග්ලැන්සර් එකේ ඒ තියෙන ෆීල් එකම මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ
මේක අපිට පහලට ආවොත් ඔයාලට පේනවා ඇති after market modification එකක් කියලා තියෙනවා මේ වගේ polycarbonate transparent sheet එකක් use කරලා අපේ engine එක display වෙන පොඩි වෙනස් design එකක් ඊට පස්සේ මේකේ පහලට ආවොත් වාහනේ attraction එක වැඩිපුරම යන මේකේ lights හතර ඒ වගේම මේකේ bumper ගැන කතා කරන්න ඕනේ Tom'sla design කරපු bumper එකත් එක්ක original bumper එකක් එක ඇවිල්ලා තියෙන්නේ headlights හතරක් හම්බ වෙනවා project lamp එකකුත් මේක use කරලා තියෙනවා ඒත් එක්කම GT කියන logo එකත් එක්කම වාහනයට match වෙන එහෙම නැත්නම් Toyota racing development සාමාන්‍යයෙන් අපි මේක appearance එකට තමයි use කරන්නේ ගොඩක් වාහන වල හැබැයි මේ වාහනේ අපිට ඇත්තටම මේ badge එක use කරන්න පුළුවන් මේ emblem එක use කරන්න පුළුවන් මේකේ performance upgrade කරලා තියෙන හින්දා ඉතින් ඉතින් පල්ලයට ආවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මම කලින් කතා කරපු bump එක වාහනේ ගොඩක් low down කරලා වාහනේ තියෙන design එක වාහනේ තියෙන appearance එක වාහනේ පාරේ යද්දී වාහනේ හම්බෙන attraction එක වැඩි වෙන විදිහ design එකක් මේ bump එකත් එක්ක අපිට ලැබිලා තියෙනවා fog lamps දෙකත් එක්කම ඉතින් ඒ විදිහට තමයි ෆ්‍රන්ට් එක කතා කරන්න තියෙන්නේ මේ බොඩි කලර් එකත් එක්ක නැත්නම් වයිට් කලර් එකත් එක්ක ෆුල් වයිට් රින්දා වාහනේ ගොඩක් ලස්සන වයිට් ඩිසයින් එකක් හම්බ වෙනවා වාහනේ ලෝ ඩවුන් කරාම ඔයගොල්ලන්ට පාරේ යනකොට දැකලා තියෙනවා නම් ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ඇති ඉතින් ඊට පස්සේ සයිට් එකට එනවා නම් අපිට මේක NK wheels තමයි හම්බ වෙන්නේ ඩිසයින් එක එහෙම නැත්නම් වාහනේ බොඩි කලර් එකට මැච් වෙන විදියට ගොඩක් ලස්සන ඩිසයින් එකක් හම්බ වෙනවා ඒත් එක්කම අපිට ඩිස් බ්‍රේක් හම්බලා තියෙනවා ඉස්සරහා ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ ඒත් එක්කම Tom's ලගේ ඒ bump එකේ design එකත් එක්කම පිටිපස්සේ අපිට side skirt එක හම්බ වෙනවා නැත්නම් side එකේ අපේ skirting එක හම්බ වෙනවා GT turbo කියන stick එකත් එක්ක තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ ඊට පස්සේ සාමාන්‍යයෙන් GT version එකක් glancer version එකක් අපිට 2 door car එකක් විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ ඉතින් අපිට door එක ගොඩක් wide මොකද සාමාන්‍යයෙන් අපි මේක එහා පැත්ත ගැන කතා කරොත් අපිට wide door opening එකක් ඕනි rear passenger ටත් access තියෙන්නේ මේ door එකෙන් හින්දා ඉතින් ගොඩක් wide door එකක් තියෙනවා සාමාන්‍ය car එකකට වැඩිය ඉතින් අපි අතුල දේවල් අතුලට නැගලා කතා කරමු ඊට පස්සේ මේකේ rear wing එක ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා ඇති මේ ඩිසයින් එකේ ඔරිජිනල් wing එකක් අපිට බලා ගන්න ලැබෙනවා වගේම rear wipe එකත් එක්කම Starlet GT එකේ නේ iconic design එක අපිට පිටිපස්සේ බලා ගන්න ලැබෙන 2 set light එකක් විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ ඒත් එක්කම මේකේ exhaust එක upgrade කරලා තියෙනවා Japan aftermarket version එකක් විදිහට මේකේ note එක කොයි වගේද කියලාත් අපි ඉස්සරහට බලමු ඉතින් මේ විදිහට තමයි exterior කතා කරන්න තියෙන්නේ වාහනේ original design එකට damage එකක් නොකර ඒක improve වෙන විදිහට තමයි මේකේ design එක කරලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ body color එක සාමාන්‍යයෙන් අපි sports car එකක් අපි high performance car එකක් එහෙම නැත්නම් අපි වාහනයක් modify කරනවා නම් ගොඩක් දුරට යොදා ගන්න කලර් එක ටිකක් attraction එක වැඩි කලර් එකක්. අපි මේ වගේ කලර් එකක් හිතන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කලර් එකත් එහෙම නැත්නම් white කලර් එකත් modification එකක් කරන කාහ එකට කොච්චර දුරට match වෙනවද කියලා සාමාන්‍යයෙන් අපි common colors ටිකක් use කරනවා yellow red ඔය වගේ colors තමයි use කරන්නේ හැබැයි white color එක කියන එක sports කාහ එකට කොච්චර දුරට match වෙනවද කියලා ඔයගලන්ට මේ වාහනේ videos වලදී rolling shots වලදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඊට පස්සේ වාහනේ ඇතුළට නගින්න කලින් දැන් මම මේක appearance එක upgrade කරලා තියෙනවා කතා කරේ මේකේ performance කොහොමද upgrade කරලා තියෙන්නේ කියලා බලන්න අපි යන් engine bay common කරන්න අපි යන් ඉස්සරහට වාහනේ පර්ෆෝමන්ස් ගැන ස්පෙෂලි කියන්න ඕනේ ඊට අමතරව මේක සාමාන්‍ය අපි GT version එකක් විතර අපිට මේකේ 1.3 ලීටර් එන්ජින් එකක් හම්බ වෙනවා ඒ වගේම 5 speed manual gearbox එකක් එක තමයි මේක අපිට බලා ගන්න ලැබෙන්නේ ඊට අමතරව මේකේ after market කරලා තියෙන පර්ෆෝමන්ස් අප්ග්‍රේඩ් ගැන කතා කරද්දී අපිට top to bottom මේ වගේ 2.5 exhaust upgrade එකක් කරලා තියෙනවා ඊට අමතරව මේක අපිට external waste gate එකක් හම්බ වෙනවා ඊට පස්සේ අපි එතනින් එහාට ආවොත් ඔයගලන්ට පේනවා ඉතින් මෙතනින් catch can එකක් දීලා තිනවා අපේ oil vape එක ආපහු intake එකට නොයන්න මේ වගේ support එකක් වාහනය කරලා තිනවා වගේම අපිට HKS blow off එකක් හම්බ වෙලා තිනවා ඊට පස්සේ specially තවත් කියන්න තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් වාහනයක අපි engine mounts ගැන කතා කරද්දී අපේ engine vibration එක අවම කරන්න cabin එකට නොදැනෙන්න තමයි අපි mounts use කරන්නේ හැබැයි මේකේ poly mounts use කරලා තිනවා engine එක full steady තියාගන්න අපිට හම්බ වෙනවා එකෙන් හැබැයි ඒකෙන් අපිට අනිත් පැත්තට වාහනේ අපි ස්ටිය කරද්දී අපි වාහනේ drive කරද්දී ලොකු vibration එකක් අපේ අතට දැනෙනවා හැබැයි මේ වගේ වාහනයක් ගැන කතා කරද්දී මම හැමදාම කියනවා සාමාන්‍යයෙන් performance car එකක් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපි high speed එහෙම නැත්නම් මොකක් හරි purpose එකකට modify කරපු වාහනයක් ගැන කතා කරද්දී අපි ඒකේ comfortability එක ගැන හොයන්නේ නැහැ අපි බලන්නේ ඒක performance එක අපේ අවශ්‍යතාවය කරනවාද කියලා බලන්නේ. ඉතින් ඒ වගේ මේක ඇතුළේ vibration එකක් දැනනවා කියන එක ඔයගොල්ලෝ හිතයි ඇයි ඒ වගේ දෙයක් කරලා තියෙන්නේ කියලා. නමුත් අපිට මේ වෙලාවේ අපේ engine එක steady තියාගන්න කීට වැඩිය වැදගත් වෙනවා. ඉතින් ඒකින්ද අපිට අරක අවාසියක් විදියට දකින්න බෑ. ඊට අමතරව ඔයගලන්ට පේන ඇති ගොඩක් ලස්සන විදියට white color එකත් එක්ක මේකේ engine room එක ගොඩක් ලස්සන design එකක් කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න ලැබෙනවා. ඉතින් ওই විදියට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඇතුළට නැගලා බලමු මේකේ ඇතුලේ මොනවද කරලා තියෙන upgrades කියලා. ඩ්‍රයිවිං සීට් එක නගින්දිම කලින් දැකලා පුරුදු සීට් එකක්
අපෝ හම්බුණා අපිට අයිපාර් එකේ කතා කරපු ඩිසයින් එකම අපිට මේක බලාගෙන ලැබෙන වෙනත් තැන් ඒ සීට් එකමයි ඔරිජිනල් ටයිපාර් ඒ සීට් තමයි මේකේ ෆීචර් කරලා තියෙන්නේ. ඉතින් ස්පෙෂලි මෙතනදී කියන්න ඕන දෙයක් තමයි අපි වාහනයක් ස්පීඩ් යන්න හදනවා. එහෙම නැත්නම් අපි පර්ෆෝමන්ස් අප් කරනවා. Performance up කරාට පස්සේ ඊළඟට අපි හිතන්න ඕනේ වාහනේ stability එක ගැන. එහෙම නැත්නම් වාහනේ stock තියෙන aerodynamic shapes මේ performance එක match වෙනවද කියන එක ගැන. ඉතින් ඒකත් හිතලා අපි අනිවාර්යයෙන්ම වාහනේ performance upgrade කරන ගමන් වාහනේ aerodynamics පැත්තත් හිතන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි ඒ වගේ speed එකකින් යද්දී වාහනේ driverට stability එක තියාගෙන වාහනේ control කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම stability එක තියාගන්න පුළුවන් වෙන විදිහේ ගොඩක් හොඳ එහෙම නැත්නම් අපිව නිකන් බදාගෙන වගේ ඉන්න seat එකක් අපි use කරන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය සීට් බෙල්ට්ස් වලට අමතරව අපි හානස් එකක් යූස් කරනවා. මේකෙත් අපිට 6 point හානස් එකක් යූස් කරලා තියෙනවා ස්පාක් බ්‍රෑන්ඩ් එකේ. ඒත් එක්කම අපිට මෙන්න මේ විදිහට ගොඩක් පහසුවෙන් කියලා කියන්නේ මම කම්ෆර්ටබල් නෙවෙයි. එහෙම නැත්නම් මේ වාහනේ කම්ෆර්ටබිලිටි ගැන හිතන්න බෑ. පහසුවෙන් කියලා කියන්නේ අපිට ගොඩක් කෝනරින් වලදී අපි මේක හයි ස්පීඩ් ඩ්‍රයිව් කරද්දී අපිට ස්ටැබිලිටි එක තියාගන්න වැදගත් වෙන විදිහ සීට් එකක් මේකේ ෆීචර් කරලා තියෙනවා. ඊට පස්සේ මොම වීල් එකක් හම්බ වෙනවා. අපිට පහසුවෙන් කෝණ කරද්දී ග්‍රැබ් කරගන්න පුළුවන් වෙන විදිහේ ඩිසයින් එකක් තමයි අපිට මේකේ බලා ගන්න ලැබෙන්නේ. ඒතක මම දැන් ගොඩක් වාර ගණනක් මේකේ පර්ෆෝමන්ස් අප්ග්‍රේඩ් කරලා කියලා කිව්වනේ. ඉතින් ඒකේ තවත් ස්පෙෂල් දෙයක් කියන්න ඕනේ. මේකේ මයින්ඩ් සීසු එකක් යූස් කරලා තියෙනවා. ඉතින් ස්පෙෂලි මේක හඳුන්වනවා නම් සාමාන්‍යයෙන් අපි ලංකාවේ ISU එක ගැන කතා කරද්දී normal ISU එක ගැන කතා කරද්දී 92 octane වලට ගැලපෙන විදිහට තමයි design කරන්නේ. නමුත් mines ISU සාමාන්‍ය high octane වලට match වෙන විදිහට තමයි design කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ වාහනේ අපිට සාමාන්‍යවත් එක යූස් කරන්න බෑ. එතකොට ඒකේ පර්ෆෝමන්ස් එකත් එහෙම නැත්නම් අපිට ඒකේ unlimited performance එකක් දෙනවා. ඉතින් ඒක තමයි ස්පෙෂල්ම දේ. එතකොට ඕගොල්ලන්ට හිතෙනවා ඇති ECU එකෙන් ඒ performance එක දුන්නට engine එකට මේක දරා ගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් engine එකට මේක දරාගෙන අපිට ඒ අවශ්‍ය output එක දෙන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේකේ forged engine එකක් තියෙන්නේ. ඉතින් fully forged engine එකක් හින්දා මේක ECU එකෙන් දෙන ඒ output එක අපිට හරියට manage කරලා දෙන්න පුළුවන් විදිහට ඕනිම performance එකට යන්න පුළුවන් විදිහේ design එකක් කරලා තියෙනවා මේ වාහනේ. ඉතින් ඒක specialම දෙයක්. සාමාන්‍යයෙන් අපි chip කරන වාහනයක් අපි performance up කරනවා. එතකොට අපි හිතන්නේ නැහැ engine එකට ඒ output එක දෙන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේක ඒකට මැච් වෙන විදිහට එන්ජින් එක ෆෝච් කරලා දෙනවා. ෆුලි ෆෝච් එන්ජින් එකක් බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒක හින්දා අපිට පර්ෆෝමන්ස් එක එහෙම නැත්නම් බෙස්ට් පර්ෆෝමන්ස් මේ වාහනේ ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ. ආපහු මම එනවා මේකේ ඩිසයින් එකට. මේක මොනවද මොඩිෆයි කරලා තියෙන්නේ කියලා බලන්න. මේක ඔරිජිනල් රේසෝ පෙඩල්ස් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒක ස්පෙෂල්ම දෙයක්. ඊට අමතරව සාඩ් මෙන්න මේ විදිහේ ගේජ් එකක් බලා ගන්න ලැබෙනවා. ඉතින් ඔරිජිනල් ගේජ් එකක් විතර තමයි බලා ගන්න ලැබෙන්නේ. මේවා මේ කාලේ ටිකක් දුර්ලභයි. ඒකයි මම ස්පෙෂලි මෙන්ෂන් කරේ. ඊට අමතරව සාමාන්‍ය ස්ටාර්ලට් ඩිසයින් එක, ක්ලොක් එකක්, AC වෙන්ට්ස් ඒත් එක්කම ආෆ්ටර් මාකට් මේ වගේ ඩිසයින්ස් කරලා තියෙනවා. අපිට පහසුවෙන් ග්‍රැබ් කරන්න පුළුවන් ඉතින් ගිය ෂිෆ්ට් එකක් තියෙනවා. ඉතින් මෙහෙමම මම රියර් සීට් ගැන කතා කරන්න ගොඩක් ලොකු දේවල් මේක කතා කරන්නේ. අපිට ඇක්සස් හම්බෙන්නේ ඉස්සරහින්මයි. ඉතින් සමහර වෙලාවට මේ වාහනේ අපේ මොඩිෆිකේෂන් එක එහෙම නැත්නම් පර්ෆෝමන්ස් අප්ග්‍රේඩ් කරනවත් එක්කම අපි මේක ටිකක් ලෝ ඩවුන් කරනවා ස්ටැබිලිටි එක වැඩිපුර තියාගන්න. එහෙම වුණොත් අපේ රියර් පැසෙන්ජර්ස්ලට මේක යූස් කරන්න බැහැ. එතකොට ඒක අවාසියක් නෙවෙයි. අපි මොකද මේ වාහනේ ස්පෙෂලි අපි ෆෝකස් කරලා තියෙන්නේ මේකේ තියෙන පර්ෆෝමන්ස් එක හින්දා. ඉතින් ඔය වගේ දේවල් තමයි මොඩිෆිකේෂන් එක ගැන කතා කරන්න තියෙන්නේ මේකේ. ඉතින් ඔන්න විදිහට තමයි ස්ටාර්ලට් GT MK3 වාහනය ගැන කතා කරන්න තියෙන්නේ මේකේ. අද ස්පෙෂලි ඕගොල්ලන්ට හිතනවාද මේකේ තියෙන ෆුල් රිව්යු එකක් දුන්නේ නැද්ද කියලා. ඉතින් අද ස්පෙෂලි කතා කරේ මේකේ පර්ෆෝමන්ස් මේකේ අපියරන්ස් එක කොයි වගේ වෙනස් කරලා තියෙන ඔය වගේ දේවල් තමයි ස්පෙෂලි කතා කරේ. සාමාන්‍ය රිව්යු එකක් නොයි සම්පූර්ණයෙන් මේක මොඩිෆිකේෂන්ස් ෆෝකස් කරලා තමයි අද වීඩියෝ එක කරේ. ඉතින් ඔයගොල්ලෝ මොකද ඒ ගැන හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට ගොඩක් ලස්සන ෂෝට්ස් ටිකක් බලාගන්න ලැබෙන්නේ නැති මේකේ. ඉතින් වාහනයක් මොඩිෆයි කරනවා නම් කොහොමද කරන්න ඕනේ, මොන වගේ දේවල්ද, මොන වගේ ප්‍රිකෝෂන්ස්ද, මොන වගේ සේෆ්ටි ප්‍රිකෝෂන්ස්ද ගන්න ඕනේ කියන එක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ තවදුරටත් හොයලා බලන්න කියනවා. මොකද සාමාන්‍යයෙන් වාහනයක් අපි හයි පර්ෆෝමන්ස් කාර් එකක් යූස් කරද්දී පොඩ්ඩක් රිස්ක් වැඩි හින්දා අනිවාර්යෙන්ම ගොඩක් සේෆ්ටි ෆීචර්ස්, සේෆ්ටි ප්‍රිකෝෂන්ස් එක තමයි අපි ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් ස්පෙෂලි ඒකත් මතක් කරනවා මේ වගේ වාහනයක් පෙන්නද්දී. ඉතින් ෆොටෝස් වීඩියෝස් තියෙනවා AutoHub Facebook, Instagram, TikTok වල ගිහලා ලයික් කරන්න, ෆොලෝ කරන්න. ඉතින් වාහන සම්බන්ධව මේ වගේ හැම දෙයක්ම ඉස්සරහට AutoHub එකෙන් බලන්න පුළුවන්. channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු මේ AutoHub.